වර්ෂණ 2020 2021 මුල් භාගයේ නිෂ්පාදනය කරන ලද සැබෑ ත්‍රාසජනක භයංකර සිද්ධීන් ඇතුළත් චිත්‍රපට නැරඹීමෙන් පසු ඔබ ඒවාට වශී වූ අයෙක් නම් ඒවා නැරඹීමෙන් ඔබට සත්‍ය ලෙස භීතිය ත්‍රාසයක් දෙනවා. ඔබ එසේ භීතිය ත්‍රාසය ප්‍රියකරන්නේ එවැනි ඔබ සඳහා වෙන වූ සුවිශේෂී වීඩියෝවක් තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. 2021 එළිදැක් වෙන භයානක සරිත කරන විශ්මය ජනක සිද්ධීන්ගේ පිළිතිර ත්‍රාසය භීතිය ප්‍රිය කරන ඔබ විසින් අනිවාර්යෙන් නැරඹිය යුතුම චිත්‍රපට පහක් පිළිබඳ සිත් කලමන විස්තර මම ඔබට ඉදිරිපත් කිරීම සූදානම්. රැඳී සිටින්න මේ ආකර්ෂණීය වීඩියෝවේ අවසානයේදී අප සමග. අංක පහ රෝම්ටන් දීප කාලයක් සිට ලොව සිනමාවලින් බොහෝ ගණනක් නඩබන ලද රෝම්ටන් චිත්‍රපට මාලාව මීළඟ ත්‍රාසජනක සිනමා පරීක්ෂණ නිෂ්පාදනය වන මේ අය 2021 ජනවාරි 26 දින තිරගත සිද්ධී සිනමා තාරකාවන් වන චාල්ස් ඒගා, ඇඩෙන් බ්‍රැඩ්ලි, එමා ඩුමොන්ට්, ඩිලන් මැක්කේ, ඩේසි හෙඩ්, බිල් සේත් සහ මැතිව් මෝඩන් සංගරී බෑකම වුණු සිනමාපටය අපලාචීන් කල්පන්තියේ දඩයම් මාතක් දිගේ ගමන් කොට අතරමං වූ කණ්ඩායමකට අපේ අවධානය යොමු කරමින් නිර්මාණය වන අපලාචීන් කල්පන්තියේ සැඟවි ජීවත් වන භයානක මිනිමස් ආහාරයට ගන්නා ජනකොටසක ඉතා භයංකාර පාරදීන් රැසක් හමුයි. එම කම්මගින්නන්ගේ කණ්ඩායමට නිවුණ වීමට සිදුවීම් විවිධ ත්‍රාසජනක සිදුවීම් ගැන අරබරන්ගේ සිත් භීතියෙන් හා ත්‍රාසයෙන් පැලවීම සමත් වෙනවා. අංක හතර දුර්වික යෝනි මා නාමයේ සිනමාපටයේ ප්‍රේක්ෂකයන් වියන් ඇලීමට අරඹන්නා රැප් පුරාට ඉදි වර්ජිත තැබීමට තරම් සම ලොමු දෙහැටෙන් දසුන් සහිත සිනමාපටය 2021 පෙබරවාරි 26 දින තිරගතවන සිනමාපටි සුපිරි සිනමා තරවන ටී ගේම්ස් වෙන ශිරුස්ටි මක්කි ගෝල් ෆ්‍රෙඩ් මෙල්ම සහ ලී කොහෙන් නම් වෙන දායක සිනමාපට නැරඹීමට වියක්ද නැත්නම් විශාල උත්සාහයක් හා ආශාවක් ඔබ හොල්මන් ගැන විශ්වාස කළක් නොකළ අද්භූතදී විශ්වාස කළක් නොකළ නිසැක වුණු සමාජය තුළ එහෙමදී නැදැයි කියන්නට මට සුබදවක් නැහැ. එම නිසා කවුරු හෝ ත්‍රාසජනක අද්භූත සිනමාපට ප්‍රිය කරන්නේ ඒ හැමතෙම
මේ උද්වේගකර සිනමාපට සැකවම නිර්දේශ කරනවා. කිසියම් තවත් මෙවැනි සුවිශේෂී කරුණු ලෝකයේ අලුත් අලුත්දේ පිළිබඳව දැනගැනීමට ඔබ කැමති නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අමතක දැනු කර එල්.ලයිකන් එක ප්‍රෙස් කරන්න. එන්ට අපි අලුත් අපලෝඩ් කරපු ගමන් ශනේන් කිසියම් තවත් දිනක සුවිශේෂී වීඩියෝ සමඟින් පමු වන ඇති කැඳි සිටින දිගින් දිගට SL Infomart YouTube channel එක සමඟ I want to take care of our subject today. See you next week.